ඒ වගේම ඔයා වයස අවුරුදු 60ට අඩු වෙන්නත් ඕන 18ට වැඩි වෙන්න ඕන 60ට අඩු වෙන්න ඕන ඉතින් මේ සුදුසුකම් කීපයක් ඔය කිව්වේ තවත් සුදුසුකම් සෙට් එකක් තියෙනවා පුතේ ඔයාට කීපයක් තමයි මම මේ කිව්වේ ඉතින් තව කෙනෙක්ට රුධිරේ ලබා දෙන එක තාමත් පින් අතේ වැඩක් නේ පුතේ නේද එහෙනම් ඔයා ටිකක් හොයලා බලන්න මම මේ කිව්වේ ඔයාට රුධිර දායකයෙකු සතු සුදුසුකම් නේ තව තියෙනවා පුතේ රුධිර දායකයෙකු සතු නුසුදුසුකම් ප්‍රමාණයකුත් තියෙනවා ඉතින් අන්න ඒවත් ඔයා හොයලා බලන්න ඊළඟට පුතේ අපි සාකච්ඡා කරමු රුධිර ශ්ලේෂණය කියන්නේ මොකද්ද කියන එක ඉතින් පුතේ රුධිර ශ්ලේෂණය කියන්නේ පාර විලේණය කළ රුධිරය ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුලදී කැටි ගැසීමට ලක්වීම ඒ කියන්නේ පුතේ යම් කිසි කෙනෙකුට රුධිරය ලබා දුන්නාට පස්සේ ඒ රුධිරය ලබාගත් පුද්ගලයාගේ දේහය තුල ඒ කියන්නේ යාගේ ශරීරයේ ඇතුලේ මේ රුධිරේ කැටි ගැසුනොත් එහෙම අපි කියනවා ඒකට රුධිර ශ්ලේෂණය කියලා. ඉතින් ඔයා මේකට හේතුව දැනටමත් දන්නවා. දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ඝන නොගැලපීම තමයි මේකට හේතුව වෙන්නේ. ඒ කියන්නේ රුධිර ඝන ගැලපිලා නැහැ. එහෙම නැත්නම් රීසස් සාධකේ ගැලපිලා නැහැ. මෙන්න මේ සාධක දෙක අපි සැලකිල්ලට ගන්නවානේ රුධිර පාර විලේනයේදී. ඉතින් මේ දෙක ගැලපුන් නැති වුනාම දේහය තුලදී රුධිරේ කැටි ගැසීමකට ලක් වෙනවා. ඉතින් අපි ඔක හඳුන්වනවා රුධිර ශ්ලේෂණය කියලා. දැන් ඉහත අවස්ථාවේ රුධිර ශ්ලේෂණය මරණීය තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නේ පුතේ. හැබැයි රුධිර ශ්ලේෂණය වාසි වෙන වෙලාවලුත් තියෙනවා. දැන් මේ බලන්න තුවාලයක් සිද්ධ වුණාම නේ තුවාලයක් සිද්ධ වුණාම එළියට රුධිරය යන්නේක වළක්වා ගන්න පුළුවන් නේ රුධිරය කැටි ගැසීමකින් නේ. එහෙනම් ඒක හොඳයි. ඒ වගේම පුතේ මේ රක්තපාත අවස්ථාව කියන්නේ පුතේ අභ්‍යන්තර රුධිර වහනය. ඩෙංගු රෝගයේ උග්‍ර අවස්ථාව අපි හඳුන්වන්නේ පුතේ ඩෙංගු රක්තපාතය කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ සිරුර තුල, ඒ කියන්නේ ශරීරයේ ඇතුලේ රුධිර නාල වලින් රුධිරය එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ රුධිර අභ්‍යන්තර රුධිර වහනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට මතක ඇතින අපේ රුධිර සංසරණ පද්ධතිය සංවෘත පද්ධතියක්නේ. එහෙනම් රුධිර නාල වලින් රුධිර මේ හැමතැනම ව්‍යාප්ත වෙන්නේ නැහැ. රුධිරේ ගලාගෙන යන්නේ නැහැ රුධිර වහනයක් වෙන්නේ නැහැ ශරීරයේ ඇතුලේදී හොඳට පිරිසුදුව තියෙනවා එතකොට හැබැයි මේ ඩෙංගු රක්තපාත වගේ අවස්ථාවවලදී අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන් එතකොට අන්නේ අභ්‍යන්තර රුධිර වහනයකදී රුධිරේ කැටි ගැහෙනවා නම් ඒක හොඳයි කැටි ගැහිලා ඒ රුධිරේ එළියට යන එක වළක්වනවා නම් ඒක හොඳයි නේ එහෙනම් මේ බලන්න ශ්ලේෂණය ආරක්ෂාකාරී වෙන අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි තුවාලයක් වෙනකොට අනිත් එක තමයි රක්තපාත අවස්ථාවකදී ඊළඟට අපි පොඩ්ඩක් බලමු තුවාලයක් සිදුවීමේදී රුධිරය කැටි ගැසෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මම මේක රුධිරයේ අඩංගු රුධිර පට්ටිකා ගැන සාකච්ඡා කරනකොට කෙටි පැහැදිලි කිරීමක් කරා. අපි ටිකක් විස්තර වශයෙන් පොඩ්ඩක් මෙතෙන්දි පැහැදිලි කරගම් පුතේ. දැන් ඔයා හිතන්න ඔයාට තුවාලයක් වුණා. ඔයාගේ ඇඟිල්ලේ පොඩ්ඩක් කැපුණා කියලා හිතන්නකො. එතකොට ඔන්න දැන් ශරීරයේ තුල තියෙන රුධිරය ඔයා ඇඟිල්ලෙන් එළියට එනවා. ඒක දිගින් දිගටම රුධිර එළියට එන්න ගියොත් එහෙම පුතේ අපිට ශරීරයේ රුධිරය මදි වෙලා අපිව මිය යෑමට පවා ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේක වළක්වා ගැනීම සඳහා අපිට උදව් කරන්නේ රුධිර පට්ටිකා. නේ? එතකොට මොකද්ද වෙන්නේ පුතේ? දැන් ඔන්න තුවාලයක් වුණ ගමන් රුධිර පට්ටිකා ඇවිල්ලා හිර වෙනවා පුතේ අන්නේ තුවාලේ තිබ්බ තැන. එතකොට පුතේ මේ රුධිර පට්ටිකා තව තව රසායන ද්‍රව්‍යත් උදව් කරගන්නවා මෙතන අර සිදුර වහන්න මේක ඔයා හිතන්නකෝ මෙහෙම ඔයා හිතන්න මේ කුඹුරක වක්කඩයක් තින් වක්කඩයක් කියලා කියන්නේ ඊළඟ ලියද්දට අපි වතුර ගෙනියන තැනන්නේ දැන් අපිට වක්කඩයක් වහන්න ඕන නම් අපි මොකද කරන්න ඕන එතනට අපි කොළ රොඩු ටිකක් ගෙනියලා ඉවරලා තද කරන්න ඕන එතකොට පුළුවන් අපිට මේ වක්කඩේ වහලා දාන්න එතකොට ඊළඟ ලියද්දට වතුර ගමන් කරන්නේ නැහැ ඉතින් අන්න ඔය වගේ වැඩක් තමයි මෙතන සිද්ධ වෙන්නේ දැන් අපිට තුවාලයක් වුණාම ඔන්න දැන් රුධිරේ ගලනවා එතන සිදුරු වෙලා තියෙන එතන කැපිලා කෙටලා තියෙන්නේ එතන අපිට වහන්න ඕන. ඉතින් මේ වැස්ම සඳහා රුධිර පට්ටිකා ඇවිල්ලා මෙතන හිර වෙනවා. එතකොට උතන්ට තව තව රසායනික ද්‍රව්‍යත් ඇවිල්ලා නිකන් ඔයා හිතන්නකෝ නිකන් නූල් ටිකක් වගේ එකිනෙකට බැඳිලා මේ පට්ටිකා හොඳට මේ තුවාලය සිද්ධ වුණ තැන හොඳට හිර වෙනවා. එතකොට එළියට රුධිරේ වහණය වීම වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවමත් ඔයාට මේක ටිකක් පැහැදිලි වෙනවා නේද? හොඳයි. එහෙනම් මතක තියාගන්න පුතේ තුවාලයක් සිදුවීමේදී රුධිරේ කැටි ගැසීම සිද්ධ කරන්නේ රුධිර පට්ටිකා සහ ඒ ආශ්‍රිත රසායනික ක්‍රියාවලිය මගින් කියන එක.
එහෙනම් පුතේ මේ අවසන් කරන්නේ මානව රුධිර සංසරණ පද්ධතිය කියන පාඩම. ඉතින් මේ පාඩම හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම පුතේ මේ වීඩියෝ බලන්න කැමති තවත් ඔයාගේ යාළුවෝ ඇති. ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් පුතේ ගිහිල්ලා එන්න. ලස්සනට වැඩ කරන ඔයාට ජයෙන් ජය.